අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි ජනගහණයෙන් 50%කට එන්නත් දී අවසන් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් දිවයිනට සමහර රටවලින් සමහර එන්නත්වලට විශේෂ සැලකිලි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි රතු කලාප ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට එංගලන්තය තීරණය කරයි ඒ අනුව ස්වයන් නිරෝධායනය අනවශ්‍යයි දින 3කට පෙර කොවිඩ් නැති වර්තාවක් සමග එංගලන්තයට යා හැකි जगत महामंडल सेसिवारेट एक्वीमट जनपति अमेरिकावट गैमुरु मुहुदेदी अत्तडंगोटगत विदेशिकीन समग कुडु बोट्टुव कोलमट प्रथमेन देशे पुआत श्रीलंकावट दकुनेन जात्यांतर मुहुदेदी तवत हेरोइन तोगयक समग विदेशी यात्रावक अत्तडंगोट गैनीमट नाविक हमुदाव समत्तुना श्रीलंका पोलिसिय लबा दुन तोरतुराक मताय दिन गणनावक मेहेउमकिन पसु मेम बोट्टुव अत्तडंगोट गनु लबुवे मेहि दल वशयेन हेरोइन किलोग्राम 150कट आसन्न प्रमाणयक एति बवय वार्ता वन्ने श्रीलंका नाविक हमुदाव दिन गणनावाग श्रीलंकावट दकुनु दिसिन वो जात्यांतर मोहदे अखंडव आवेक्षण्यान सिदु करमीन क्रियात्मक कल विशेष मेहुमाक मगिन मद्रव्य विशाल प्रमाणयाक प्रवाहने करमीन तिबु विदेशीय दिहवर यात्रावाक समग सैककरुवा नव दिनेकु पसुगेदा अत्तडंगोट गत्ता श्रीलंका पोलिसिय मगिन लबादुन तोरतुरु मत श्रीलंका नाविक हमुदाव जात्यांतर मोहदे सिदु कल मेम विशेष मेहयुमेदी अत्तडंगोट गन्नालद एम सेकटयुतु विदेशीय धीवर यात्राव सह विदेश जातिक सेककरुवन नव दिना श्रीलंका नाविक हमुदाव विसिन सिंदुरल नौकावे आरक्षाव यटते कोलंब वराय वेत रगिन एम अद पेरवरुवे सिदु वुना යනුවෙම විදේශීය දිවිවර යාත්‍රාව සහ විදේශ ජාතික සැකකරුවන් නව දිනා ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත බහර දීමට නියමිතව තිබෙනවා මේ දින කීපයකට පෙර සිදු කරන ලද මේ අත්අඩංගුවට ගැනීම අද කොළඹ වරාය වෙත මේ යාත්‍රාව සමග සැකකරුවන් ගෙනාව මෙම මද්‍රව්‍ය ජාරම් මෙහෙයුම් ලබන්නේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවනකරුවන් විසින් ඔවුන් විදේශීය යාත්‍රා සහ පුද්ගලයන් යොදාගෙන මෙම මද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබනවා. ඉන්පසුව ඔවුන්ට සහයෝගය දක්වන ඇතැම් ශ්‍රී ලාංකික බෞද්ධ යාත්‍රා හිමිකරුවන් සහ දීවරයන් යොදාගෙන ඈත මුහුදේදී මේ මද්‍රව්‍ය උමාරු කරගෙන සූක්ෂමව ශ්‍රී ලංකාවට ගෙනෙවුම් ලබනවා. මෙතන පැකට් 150ක් තියෙනවා. අපි හිතනවා දල වශයෙන් කිලෝග්‍රෑම් 150ක් පමණ මද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති කියලා. රාජ්‍ය බුද්ධි සේවා අංශ සමග නාවික හමුදාවේ බුද්ධි අංශයේ දායකත්වයෙන් කරනු මෙහෙයුමෙන් මේ වසර තුල මේ වනතේ හෙරොයින් කිලෝග්‍රෑම් 850කට අධික ප්‍රමාණයක් අයිස් සහ හෂීෂ් කිලෝග්‍රෑම් 220කට අධික ප්‍රමාණයක් කේරළ ගංජා කිලෝ 5500කට අධික ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව කොටාෂ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනට මගේ ආසන්නෙ ඉන්නවා. එතුමාට ලැබුණු තොරතුරක් අනුව පසුගිය කාල සීමාවෙම නාවික හමුදාවේ සහාය ලබාගෙන මද්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදු කරා. එහි ප්‍රතිඵලයක් විදිහට අද දින මෙම ස්ථානයේ ඔබට දකින්නට පුළුවන් හෙරොයින් පැකට්ස් 150ක් පමණ වෙනකොට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එම ප්‍රමාණය අද දවසේ අපි පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වැඩිදුර විමර්ශන සඳහා බාර දීමට කටයුතු කරනවා. मेरट समस्त कोविड आसादितेंगे संख्याव लक्ष पहे सीमाव इक्म वागिया मेतर जनतावगे हसरीम तवतुरटत यहपत्व होत इदिरेदे दायनिक कोविड आसादितें वार्तावीम अडवनु एतिबाव वैद्य जी विजय सूर्य महता अपकल विमसीमकदी प्रकाशकला दैन कोविड सविस्तर वार्ताव मेरट जनगहनेन सीएट पनहक कोविड मर्तन एन्नत्करणीय संपूर्ण करैति बव राज्य अमात्य महाचार्य चन्न जयसुमन महता पवसनवा सीए फेसबुक गिनुमेहि सटहनक तबमिनुई राज्य अमात्यवरया मेबव संदहन करैते एनु मेवन विट कोविड मर्तन एन्नत लबागत पिरिस 1 कोटी 9 लक्ष 68 दहस 195 बव राज्य अमात्यवरया पेन्वा देनवा
චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබුණා. UL 865 දරන ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ගුවන්තොටුපළේ සිට අදාළ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන ආවේ ඉන් අනුතුරුවයි. මෙරටින් කොවිඩ් මරණ 121ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11938ක් දක්වා ඉහළ ගියා. ඊයේත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 278 දිනකෝ හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 105 ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,772ක් ලෙසයි. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 429,776 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් වෛරස ආසාදනය වීම හේතුවෙන් පුත් කලින් 59,058 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ජනතාවගේ හැසිරීම තවදුරටත් යහපත් වුවහොත් ඉදිරියේදී දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම තවදුරටත් අඩුවනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. මේ වන විට දිනපුරා අපිට කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ යම්කිසි අඩුවක් දක්නට ලැබෙනවා. ඊට සාපේක්ෂව රිජ්ජාරය ළමා රෝහලේ දිනකට පැමිණෙන රෝගීන්ගේ ප්‍රමාණය සාමාන්‍යයෙන් 4න් 1ක් දක්වා පමණ අඩු වෙලා තියෙනවා. ඒ වගේම නේවාසී ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. ඒ වෙනස ජනතාවගේ හැසිරීම විනය මීට වඩා තවදුරටත් සාහනය කරගත්තු තින් තවදුරටත් මේ රෝගී තත්ත්වය පැතිරීම ආම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම එන්නත් පෙරතරණත් සාර්ථකව පවත්වන බැවින් මේ අඩුවීමට එයත් දීර්ඝ කිරීමට ඊයේ රැසූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කළා. මේ අතර ගත වූ පැවිසි 4 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 613 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොලිසිය මගින් දිවයින පුරාම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මෙහෙයුම් සිදු කරනු ලැබුවා. එම මෙහෙයුම් මගින් පුද්ගලයන් 613 දෙනෙකු සහ වාහන 104ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 74,507ක් පමණ වෙනවා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී ස්ථිර මාර්ග බාධක 13ක් පොලිස් නිලධාරීන් 105 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 84 දෙනෙකු යොදවාගෙන ක්‍රියාත්මක කරනු ලැබුවා. එමගින් බස්නාහිර පළාතෙන් පිටව යන වාහන 454ක් සහ පුද්ගලයන් 759 දෙනෙකු පරීක්ෂා කිරීමට ලක් කර තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 714ක් සහ පුද්ගලයන් 1045ක් පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවා. නිසි පරිදි අවසර නොලබා බස්නාහිර පළාතේ මායිම් හරහා යාමට පැමිණි පුද්ගලයන් 295ක් සහ වාහන 190ක් අවවාද කර හරවා යැවීමට මෙම මාර්ග බාධක නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. ලෝකයේ කිසිම රටකට යන පුද්ගලයෙක්ව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විශේෂ එන්නතක් ලබා ගැනීමක් කරලා නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන විශේෂ එන්නතක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා සමහර රටවල් වලින් මේ සඳහා ඉල්ලීමක් කියන්නේ මේක ලබා ගත්තොත් නිරෝධායනය කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ වගේ වෙනස් විදියකට සැලකීමක් සිද්ධ වෙනවා. يعني තවමත් 1000 ඉක්මවල රෝගීන් වාර්තා වෙලා තියෙනවා. තමුන්නාන්සේලාම කියන පරිදි අපි සමහර විට හෙට අනිද්දා වෙනකොට අර ප්‍රමාද වෙච්ච ඒවත් මේවට එකතු කරොත් තවත් ටිකක් සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. අපි දන්නවා මේක අඩු වෙනවා. ඒක සත්‍යයක්. ඒ වගේම
මේ අඩුවීමේ ප්‍රවණතාවය පවත්වාගෙන යයි. තවම 100%ක් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් නොවන නිසා මේ නිරෝධායන ඇඳිත් නීතිය පවතින කාල සීමාව තුළ අත්‍යවශ්‍යම දෙයකට ඇරෙන්න සෑම විටම නිවසේ රැඳී සිටීමින් මේ රෝගී තත්ත්වය තවත් පාලනය කර ගැනීමට හැකි උපරිම සහාය ලබා දෙන්න කියලා ඉල්ලා සිටී. කොවිඩ් රෝගයෙන් ආසාදනය වෙලා සක්‍රීය වෛරස් ශරීරයේ තිබෙන ගමන් අනික් අයටත් මේ රෝගය බෝ කිරීමේ හැකියාව තියෙන පුද්ගලයින්ව අපි ආපහු යවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින් සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව රතු කලාප ලයිස්තුවෙන් ඉවත් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා. කොවිඩ් ව්‍යාප්ත වීමේ වේගය සහ මරණ පදනම් කරගෙනයි රතු කලාප ලයිස්තුවට රටවල් ඇතුළත් කරුණේ. එක්සත් අරාබි එමිරාජ්‍ය කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙන ලොව ප්‍රමුඛතම රටක් බවට පත්ව තිබෙනවා. කියුබාව එරට නිෂ්පාදිත කොවිඩ් මර්ධන එන්නත කුඩා දරුවන්ට පවා සාර්ථක අතහදා බලමින් සිටින බව වාර්තා වනවා. සමස්ත ලෝක ආසාදිත සහ මරණ ලයිස්තුවේ ඉහළින්ම සිටින්නේ අමරිකා එක්සත් ජනපදයයි. මුළු යුරෝපයේම ඩෙල්ටා රෝගය සමග පොරපතිත්තේ ඩෙන්මාර්කයේ පොප් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ පළමු යුරෝපා රට බවට පත් වුණා. දැන් ලෝක කොවිඩ් වාර්තාව. ශ්‍රී ලංකාව රතු කලාප ලැයිස්තුවෙන් ඉවත් කිරීමට එංගලන්තයේ තීරණය කර තිබෙනවා. පකිස්තානය, මාලදිවයින, තුර්කිය, බංග්ලාදේශය, ඊජිප්තුව, කෙන්යාව සහ ඕමානයද රතු කලාපයෙන් ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවද ඇතුළුව මෙම රටවල් රතු කලාපයට ඇතුළු කර තිබුණේ කොවිඩ් ව්‍යාප්තියේ වේගය සහ මරණ අනුපාතය අනුවයි. මේ අනුව රතු සහ කොළ කලාපවලට අයත් රටවල් සඳහා වන නව කොවිඩ් සංචරණ සීමාද හඳුන්වා දෙන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම් ග්‍රාන් ෂෙපර්ස් මහතා ට්විටර් පණිවිඩය මගින් පවසා තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දෙන ලොව ප්‍රමුඛතම රට බවට පත් වෙමින් තිබෙනවා. වසරක කොවිඩ් පාලන ක්‍රමවේදවලින් පසු ඊයේ එරටින් අඩුම දෛනික ආසාදිතින් වාර්තා වූ දිනේ බවට පත් වුණා. එම සංඛ්‍යාව 521 දිනක බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එරට ජනගහනයෙන් 81%කට එන්නත් දෙකම දී අවසන් බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එරට වෛද්‍ය උපදේශකයෙකු වන ඩිරාර් අබ්දුල්ලා පවසන්නේ රට තවත් මාස කිහිපයක් ඇතුළත සාමාන්‍යකරණයට ලක්ුණු ඇති බවයි. ඒ සඳහා ආසාදිතින් වාර්තා වීම තවදුරටත් අඩු කරගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනතාව එරට රජයේ කොවිඩ් පාලන ක්‍රමවේද ඉතා ඉහළින් ඇගීමට ලක් කර තිබෙනවා. කියුබාව එරට නිෂ්පාදිත කොවිඩ් එන්නත ඉතා සාර්ථකව අත්හදා බලමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා. වයස අවුරුදු 2-10 අතර දරුවන්ටද එන්නත ලබා දෙන ලොව පළමු රට ලෙස කියුබාව පත්වැටි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. තම රටේ අනාගත පරපුර අවධානමකට හෙලීමට සූදානම් නැති බව කියුබානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා. අද වන විට තම දේශීය කොවිඩ් මර්ධන එන්නත අතිශය සාර්ථක බවයි ඔවුන් පවසන්නේ. වයස අවුරුදු 2-5 අතර දරුවන් 300 දෙනෙකුට ඊයේත් එන්නත ලබා දුන්නා. ඉතා දිගු කලක සිට ඇමරිකාව ඇතුළු සමහර යුරෝපා රටවල සම්බාධකවලට මුහුණ දෙන කියුබාව ඉතා සාර්ථක සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක් ලෙස තවමත් ලෝකයේ හමුවේ නැගී සිටීම සමහර මධ්‍යස්ථ බටහිර මාධ්‍ය ඇගෙයිමට ලක් කර තිබෙනවා. මුළු යුරෝපයේම ඩෙල්ටා ප්‍රභේදයට මුහුණ දීමට විවිධ අයුරින් සටන් කරමින් සිටිනවා. සංචරණ සීමා, කොවිඩ් නීති රීති, අලුත් කිරීම ඒ අතර ප්‍රමුඛයි. එහෙ ඩෙන්මාර්කය මීට හාත්පසින්ම වෙනස් මාර්ගයක් ඊ අනුගමනය කළා. කොවිඩ් සීමා ඉවත් කරමින් අතිවිශාල පොප් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම ඒ තීන්දුවයි. පුද්ගලයන් 50,000කට වැඩි පිරිසක් සහභාගී වූ මෙම පොප් සංගීත ප්‍රසංගයේ කොපන්හේගන්හි පාකන් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබෙනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු යුරෝපයේ පැවතු පළමු සංගීත ප්‍රසංගය මෙයයි. කිසිදු සමාජ දුරස්ථභාවයක් මුහුණු ආවරණ හෝ එන්නත් සහතික පවා මෙහිදී සලකා බැලුවේ නැති බව මාධ්‍ය වාර්තා කරනවා. ජනතාවට සුළු හෝ මානසික සුවයක් ලබා දීම මෙහි අරමුණ වූ බවයි එරට බලධාරීන් පවසා ඇත්තේ. ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් තුන්වන මාත්‍රා එන්නත ලබා දීම ආරම්භ කළ රටක්.
දරුවන්ටද පළමු එන්නත ආරම්භ කර තිබෙනවා. නමුත් එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරියට උපදෙස් දෙන විශේෂඥ කණ්ඩායම තුන්වන එන්නත පුළුල් ලෙස ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එසේ තුන්වන එන්නතක් සෑම පුරවැසියෙකුටම ලබා දිය යුතුද යන්න තවදුරටත් පරීක්ෂා කළ යුතු බවයි එම විශේෂඥ කමිටුව පවසා ඇත්තේ. එහෙත් වයස අවුරුදු 65 සහ ඊට වැඩි අයට තුන්වන මාත්‍රාවක් ලබා දීම අනුමත කර තිබෙනවා. එසේම අවදානම් රෝගෝලින් පෙළෙන අයටද තුන්වන මාත්‍රාව අනුමත කර තිබෙනවා. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ටද තුන්වන මාත්‍රාව අනුමත කිරීමට මෙම විශේෂඥ කමිටුව පියවරගෙන තිබෙනවා. මෙම විශේෂඥ කමිටුව වයස අවුරුදු 3-16 අතර දරුවන්ට බූස්ටර් එන්නත දීමේ රජයේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම අවශ්‍යතාව පිළිබඳ විද්‍යාත්මකව තවදුරටත් සලකා බැලිය යුතු බවයි එම කමිටුව ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළේ බූස්ටර් එන්නත ලබා දීමට අවශ්‍ය එන්නත් රැස් කරමින් සිටින බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියා. ලබන 21 වනදා සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරයා 22 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන බවයි ජනාධිපති මාධ්‍යංශය ප්‍රකාශ කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන ප්‍රථම අවස්ථාව මෙයයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනින් පිටත්ව ගියා. මෙම සමුළුව ලබන 21 වනදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනවා. ලබන 22 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා දිවයිනින් බැහැරව සහභාගී වන සහ ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී රාජ්‍ය නායක සමුළුවක් අමතන ප්‍රථම අවස්ථාවද මෙය බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. සමුළුවේ තේමාව වී ඇත්තේ COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසාර බව ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණකැන්වීම යන්නයි. මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජනත් කොළඹගේ යන මහතුරුන්ද එක්ව සිටිනවා. කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ ඇමරිකාවේ තානාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමේ අරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා මෙරට පළපුරුදු කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස පිළිගැනීමට ලක් වූ අයෙක්. ඔහු මීට පෙර මුදල් කම්කරු ඇතුළු අමාත්‍යංශ කිහිපයක රාජ්‍ය ඇමති සහ ඇමති ධුර දරා තිබෙනවා. ශ්‍රී ලංකාවට එල්ල වෙමින් පවතින බලපෑම් ඉහළ යමින් තිබෙන මොහොතක ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු ඇමරිකානු තානාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අමරිකානු තානාපතිවරයා ලෙස වැඩබාර ගැනීමට මහින්ද සමරසිංහ මහතා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ලෝකයේ සෑම සත්වයෙකුම නිදහසට කැමති. නමුත් අදවන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මනුෂ්‍යයන්ට සෑම සත්වයින්ටද නිදහස අහිමි වෙමින් තිබෙනවා. වන අලි සහ මිනිස් ගැටුම පිළිබඳව අවම වශයෙන් දිනකට එක් ප්‍රවෘත්තියක් හෝ වාර්තා කිරීමට මාධ්‍යයට සිදුවනවා. එවන් බොහෝ සිද්ධිවලදී මිනිසුන්ට හෝ වනාලින්ට ජීවිත අහිමි වනවා. එහෙත් අවාසනාවකට අදවනතෙක් ජාතික ප්‍රතිපත්තියක් තුළ විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට එකදු ආණ්ඩුවක්වත් සමත් වී නැති බව කිව යුතුයි. නවගත්තේගම, කැකිරාව, ඕමන්තේ සහ බකමූණෙන් අලි මිනිස් ගැටුම පිළිබඳ කතා හතරක් අපට වාර්තා වුණා. නවගත්තේගම මැද්දව ගම්මානයේ වැවක්කසල වෙඩි වැදීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි මෙම වන අලියා පිළිබඳව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. අනතුරුව පැමිණි වයඹ වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන් අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.
දවස පුරා ප්‍රතිකාර කළද ඉන් පළක් වී නැහැ. බරපතල තත්ත්වයේ පසු වූ වන අලියා මිය ගොස් තිබෙනවා. වන අලියාගේ වයස අවුරුදු 50ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ. මෙම ප්‍රදේශයට වන අලි තර්ජන කොතෙකුත් පැවතියද මිනිසුන්ගේ මනුසත්කම මනාව පෙන්වමින් මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගම්වාසීන්ද වනජීවී නිලධාරීන්ට සිය උපරිම සහයෝගය ලබා දී තිබීම විශේෂත්වයක්. කැකිරාව ඇලගමුව ප්‍රදේශයේ කුඹුරක් අසල හක්කපටස් ආහාරයට ගැනීමෙන් තුවාල ලබා සිටි වනාලියෙකුට ප්‍රතිකාර කිරීමට අනුරාධපුර වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මදක් සුවය ලැබූ වන අලියා ප්‍රතිකාර කර පිරිසටම පහර දීමට තැත් කළ බවද වාර්තා වනවා. මේ අතර වවුනියාව ඕමන්ත මාලිගයේ ප්‍රදේශයේ වනයක රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයේ සිටි වන අලියෙකු මිය ගොස් තිබෙනවා. කලක් රෝගාතුරව සිටි වන අලියා බැක්ටීරියා ආසාදනයකින් මිය ගිය බව පශු වෛද්‍ය නිලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. මේ අතර බකමූණ ට්‍රැක් 19 ප්‍රදේශයේ ගෙවත්තක ලිඳකට වැටීමෙන්ද වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය වන අලියා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අංගම්මැඩිල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. කාබනික පොහොර භාවිතයෙන් වගා කරන කුඹුරුවල වී රුපියල් 60කට ලබන කන්නේ සිට මිලදී ගැනීමට සූදානම් බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මේ අතර සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන මගින් මේ වසර අවසන් වන විට ජාතික ආර්ථිකයට රුපියල් මිලියන 2000ක් එකරන බව රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා. රසායනික පොහොර තහනමක් පනවා කාබනික පොහොර භාවිතයෙන් පමණක් මෙරට කෘෂි කාර්මික වගා කටයුතු සිදු කිරීමට රජයේ ගත් තීරණයත් සමග මෙරට ගොවිබිම් රසක ගොවි ජනතාව සිය කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනයට පෙළඹුණා. මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට මෙරට නිෂ්පාදනාගාරද පියවරගෙන තිබෙනවා. ඒ අනුව LRC ආයතනය විසින් ආරම්භ කරන ලද කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුවන අතර එහි නිරීක්ෂණ කටයුතු සඳහා අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා एक पुना මේ අතර ඇඹිලිපිටිය ගංගේ ආයේ ප්‍රදේශයේ ගොවි මහතෙකුද වසරකට කිලෝ 10000කට ආසන්න කාබනික පොහොර නිපදවා ගනිමින් සිය ගෙවතු වගාවේ ගොවිතැන් කටයුතු වලදීත් සාර්ථකව අස්වනු නෙලාගෙන ඇති පුවතක් වාර්තා වනවා. සහාය ලබා දෙන්නේ නම් කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් දියුණු කරගත හැකි බවයි එම ගොවි මහතා පෙන්වා දෙන්නේ. නියත වශයෙන්ම සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන තුලින් මේ වසර අවසානයේ වන විට ජාතික ආර්ථිකයට රුපියල් මිලියන 2000ක් එක් කරන බවත් ලබන වර්ෂය වන විට එය රුපියල් මිලියන 18000ක් ලෙස වර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කරන බවත් රාජ්‍ය අමාත්‍ය ශහන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 18වෙනි නිෂ්පාදන ගම්මානයේ ලෙස අහටුව ගම ගම්මානයේදී කටුවනෝදා ආදර්ශ නිෂ්පාදන ගම්මානය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි අමාත්‍යංශයක් හැටියට සමුරුදි පවුල් ලක්ෂ 10ක් බාරගත්ත ගෙවතු වගා වැඩසටහනට යොදවන. ඒ වගේම විශේෂ භාර ඇමතිවරයා හැටියට මම අනුරාධපුරයේ සම්පූර්ණම පවුල් ඉන්නේ අපේ 71000යි. ඒ 71000ම මේ ගෙවතු වගා වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. මේ අනික් වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නවා. තමයි. අපි ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අමාරු කාලේ උනත් කරනවා. හොඳ කාලේ උදා වුණාම මීට වඩා වේගවත් අපිට ගමනක් යන්න පුළුවන්. අපි දැක්කා මහින්දානන්ද ඇමතිතුමා කියනවා ඊයේ මාධ්‍යයට මේ ගොවියා වී දෙන්නේ නැතුව ඉන්නවා එහෙම වුණොත් අපිට පිටරටින් හාල් ගෙන්නුවේ කියනවා මේ විහිළු සපනවා රටේ ජනතාවට ඩොලර නැතුව ඉන්නවා ආණ්ඩුව මෙයා හාල් පිටරටින් ගෙන්න හදනවා අද ගොවියා අමාරුවේ මේ වෙලාවේ තමන්ගේ වීදිකු විකුණ ගන්න බැරුව ඉන්නේ මෙවැනි අමනෝද්ද ක්‍රියා නිසා තමයි අද මේ ප්‍රශ්න ගණනාවක් උග්‍ර වෙලා තියෙන්නේ ඒ නිසා අද ගොවියා ඉතාමත් අමාරු තැනකට වැටලා දිනවා ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද ඊළඟ කන්නේ දැන් වැඩ කරනවද නැද්ද කියලා ගොවියා කල්පනා කරනවා ගොවි තැනින් ඉවත් වෙන්න කල්පනා කරනවා අපේ රජය කරන්නේ ගොවියා අමාරුවේ දාලා මේ අපේ රටේ තියෙන මේ නිෂ්පාදනය කඩාකප්පල් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවද කියලා අපි ලොකු සැකයක් තියෙනවා මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6ට ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.